ලංකාවේ වෙටනරි ඩිග්‍රී එකෙන් රට යන්න පුළුවන්ද? කෙටි උත්තරයක් දෙනවා නම් ඔව්. පුළුවන්. කොහොමද? අද කතා කරනවා ඒ ගැන. අයබෝන්. Made the Vet YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කිව්වා වගේ අද කතා කරනවා වෙටනරි ඩිග්‍රී එකක් තියෙන ලංකාවේ පශු වෛද්‍යවරයෙකුට රට යන්න පුළුවන් ක්‍රම 6ක් ගැන. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන් අපිට ලබා දෙන්නේ BVSc කියන උපාධිය. ඒ කියන්නේ Bachelor of Veterinary Science. එතකොට මේ උපාධිය ලංකාවේ පශු වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන්න අපිට අවස්ථාව සලසලා දුන්නට ලෝකයේ වෙනත් රටවල්වල මේ උපාධිය පශු වෛද්‍යවරයෙක් සතු උපාධියක් ලෙස පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒ රටවල්වල එයාලා පිළිගන්නේ DVM Doctor of Veterinary Medicine කියන උපාධිය. එතකොට BVSc කියන උපාධිය DVM කියන උපාධිය බවට පෙරලන්නම් අපිට ඒ අතරමැද විභාගයකට මුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේක ඇවිල්ලා veterinary licensing exam එකක්. ඉතින් වාසනාවකට වගේ උතුරු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව කියන රටවල්වල මේ veterinary licensing exam එකට අපිට ඉඳගන්න පුළුවන් අපේ BVSc degree එක පාවිච්චි කරලා. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම් ඔය කියන මම මේ කියපු විභාග දෙකේ වෙබ් ලින්ක් එක. ඉතින් එතනට ගිහිල්ලා ඔයාලා කැමති නම් ඔයාලා දැනට BVSc ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් නම් ඔයාලගේ දැනුම තාමත් අලුත් නම් අන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ විභාගවලට මුණ දෙන්න. ඔයාලගේ දැනුම අලුත් නැතත් ඔයාලා කැමති නම් ආයේ මුලින්දලා ඉගෙනගෙන පාඩම් කරලා මේ විභාගය ලියන්න ඔයාලට ඒ සඳහාත් අවස්ථාව තියෙනවා. ඒක තමයි රට යන්න තියෙන ක්‍රම 6න් පළවෙනි ක්‍රමය. දෙවැනි ක්‍රමයේ තමයි ඔයාලා වැඩිදුර ඉගෙන ගන්න කැමති නම් ඒ කියන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන්න කැමති නම් මූලික වශයෙන් වෙටනරි BVSc ඩිග්‍රී එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් වෙනත් ඕනෑම විශ්වවිද්‍යාලයක මාස්ටර්ස් ඩිග්‍රී එකක් සඳහා අයදුම් කරන්න. මේක නොමිලේ කරන්න නම් හම්බෙන්නේ නැහැ. මේකට ගෙවීමක් කරන්න වෙනවා. නමුත් ඔයාලට මූලික උපාධියක් තියෙන නිසා Master of Business Administration, එහෙම නැත්නම් Master of Public Health, එහෙම නැත්නම් Master of Animal Science වගේ Master Degree එකක් ඕනෑම විශ්වවිද්‍යාලයක හදාරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. මූලික ඩිග්‍රියක් ඔයාලට තියෙන නිසා පිටරටකට ගිහිල්ලා Master's Degree එක හදාරන ගමන් පශු වෛද්‍ය රෝහලක එහෙම නැත්නම් Animal Clinic එකක ඔයාලට රස්සාවක් හොයාගන්න එක ලොකු අමාරුවක් වෙන එකක් නැහැ. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාලා දන්නවා ඕනෑම විශ්වවිද්‍යාලයක ටොපර්ස්ලට එහෙම නැත්නම් ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස් අප වගේ ස්කෝ කරපු අයට වෙනත් විශ්වවිද්‍යාලවල වෙනත් පිටරට විශ්වවිද්‍යාලවල ස්කෝලර්ෂිප් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා කැමති නම් ඒ වගේ ස්කෝලර්ෂිප් එකක් ලබාගෙන ලංකාවෙන් පිට වෙලා වෙනත් රටක උපාධියක් නැත්නම් මාස්ටර්ස් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් PhD එකක් හදාරන්න අන්න එතනදිත් ඔයාලට පුළුවන්කම ලැබෙනවා BVSc ඩිග්‍රී එක මූලික ඩිග්‍රී එකක් විදිහට පාවිච්චි කරලා තමන්ගේ උසස් අධ්‍යාපනය කරගෙන යන්න. ඉතින් එතනදිත් මං කලින් කිව්වා වගේ රැකියාවක් හොයාගන්න එක ලොකු අමාරුවක් වෙන්නේ නැහැ මූලික උපාධියක් ගෙන නිසා. ඉතින් ස්කෝලර්ෂිප් එකක් තියෙනවා නම් රැකියාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමහර ලාවට ෆුල් ස්කෝලර්ෂිප් එකක් හම්බෙනවා නම් ඔයාලට ඉගෙන ගන්න එකට අමතරව ඔයාලට ජීවත් වෙන්නත් යම්කිසි මුදලක් අතන හම්බෙනවා. හාෆ් ස්කෝලර්ෂිප් එකක් තියෙනවා නම් ඒත් යම්කිසි මුදලක් අතන හම්බෙනවා. නමුත් හාෆ් ස්කෝලර්ෂිප් එකක් තියෙන අයට මම දන්න තරමින් වෙනත් රැකියාවක් කරන්නත් අවස්ථාව
ලැබෙනවා. ඉතින් කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල ලංකාවෙන් යන ශිෂ්‍යයන්ට ලොකු පිළිගැනීමක් තියෙනවා. මොකද ලංකාවෙන් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩක් උනන්දුවෙන් සහ කැපවීමෙන් තමන්ගේ ඉගෙනීම් කටයුතු කරනවා කියලා යාළගේ මතයක් පිළිගැනීමක් තියෙනවා ඒ වගේ රටවල් වල. හතරවෙනි කාරණේ. ඔයාලට තවදුරටත් ඉගෙන ගන්න ඕමනාවක් නැහැ කියලා හිතනවනම් ඔයාලට අවශ්‍යතාවය තියෙන්නේ වෙන රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඔයාලට වෙටනරි ඩිග්‍රී එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඇනිමල් සයන්ස් සම්බන්ධ ඩිග්‍රී එකක් තියෙනවා නම් ඇනිමල් හස්බන්ඩ්‍රි සම්බන්ධ ඩිග්‍රී එකක් තියෙනවා නම් සහ අවුරුද්දක හෝ දෙකක ගොවිපල සතුන් සම්බන්ධව වැඩ කළ පළපුරුද්දක් තියෙනවා නම් ඒ පළපුරුද්ද ඔයාලට පේස්ලිප් වලින් සහ සර්විස් ලෙටර්ස් වලින් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒ වගේ අයට ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් වල ගොවිපල ප්‍රක්‍රියාවන් සඳහා ආයුධම් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ෆාම් මැනේජර්ස්ලා විදියට එහෙම නැත්නම් ෆාම් ඇසිස්ටන්ට්ලා විදියට වැඩ කරන්න පුළුවන් අවස්ථාව එතනදී ඔයාලට ලැබෙනවා. පස්වෙනි කාරණේ තමයි වෙටනරි වොලන්ටියර් ප්‍රෝග්‍රෑම්ස්. ලෝකේ සමහර රටවල් වල පශු වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්න බොහොම අමාරුයි. මොකද ඒ රටවල් වල පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා. ඉතින් මේ හිඟය නිසා ලෝකේ විවිධ NGO රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙලා විවිධ විශාල සංවිධාන නිර්මාණය කරලා තියෙනවා මේ රටවල් වලට උදව් කරන්න. ඉතින් ඒ වගේ සංවිධාන ඒ වගේ දුප්පත් රටවල් වලට යනකොට එයාලා බලාපොරොත්තු වෙනවා volunteer services. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා එයාලට උදව් කරන්න කැමති අයට එයාලා එයාලත් එක්ක වැඩ කරන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ veterinary volunteer programs ලංකාවේ සහ විවිධ රටවල් වලත් ක්‍රියාත්මක වෙනවා. ඔයාලට අවස්ථාව තියෙනවා තමන්ගේ දැනුම වැඩි කරගන්න, තමන්ගේ අත්දැකීම් වැඩි කරගන්න, අලුත් අය මුණ ගැහෙන්න, ඒ අලුත් අයත් එක්ක වෘත්තීය සම්බන්ධතා ඇති කරගන්න අවස්ථාව තියෙනවා මේ veterinary volunteer programs වලට සම්බන්ධ වෙන්න පුළුවන් නම්. ඉතින් සමහර අවස්ථාවලදී මේ වගේ volunteer programs වලට සම්බන්ධ වුණාට පස්සේ ටික කාලයක් ඒ volunteer programs වල වැඩ කළා හඳුනා ගන්නා මිනිසුන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් එහෙම නැත්නම් ඒ ආයතනවල ඉහළ නිලධාරීන්ගෙන් අවස්ථාව ලැබෙනවා ඔයාලට ඒ ආයතනත් එක්කම ඉදිරියට වැඩ කරගෙන යන්න. ඉතින් ඒ කියන්නේ සරලව කියනවා නම් ඒ ආයතනවල රැකියාවක් සඳහා ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඉතින් එතනින් එහාට වෙනත් රටවල් වලට සංචාරය කරමින් ඔයාලට ඒ ඕගනයිසේෂන් එකත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. හයවෙනි කාරණේ තමයි ලෝකයේ 14ක් රටවල් තියෙනවා ලංකාවේ පශු වෛද්‍යවරයෙක් විදියට ඔයාලට වැඩ කළ පුරුද්දක් තියෙනවා නම් පළපුරුද්දක් තියෙනවා නම් අන්න ඒ කියන 14ක් වූ රටවල් වල පශු වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා. එතකොට මේ රටවල් වල විවිධ පශු වෛද්‍ය රෝහල් එහෙම නැත්නම් පශු වෛද්‍ය සහායන එහෙම නැත්නම් ඇනිමල් වෙල්ෆෙයා ඕගනයිසේෂන්ස් වල අවස්ථාව ලැබෙනවා ලංකාවේ පශු වෛද්‍යවරයෙක් විදියට වැඩ කළ පළපුරුද්දක් තියෙන ඔබට ඒ රටවල් වලට ගිහිල්ලා පශු වෛද්‍යවරයෙක් විදියට තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතන විස්තර ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඒ වෙබ් ලින්ක්ස් වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද කතාව මෙතනින් නතර කරනවා. මේ කතාව වැදගත් වෙයි කියලා හිතන අය ඉන්නවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. කතා කරන්න තියෙන දේවල් ගැන, අහන්න තියෙන ප්‍රශ්න ගැන සහ වෙනත් මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදියට ඒකට රිප්ලයි එකක් දාන්නම්.
හොඳයි. ඒක තමයි අද කතාව. ඊළඟ සතියේ තවත් එපිසෝඩ් එකකින් ආයේ අපි මුණගැහෙමු. එහෙනම් ගිහින් එන්න. මේ Meet the Vet.